මග හැරුණේ මොනවද කියලා. මගේ අතේ තියෙන මේ මග හැරුණු මග බාරොන් මොම අපූරු පොතක්. දැන් මේ රූපේ දැකපු ගමන් කවුද මේ බාරොන් කියලා ඔබ දන්නව ඇති. මග හැරුණේ මොනවද? අද දවසේදී අපි හිතුවා මේ කෘතිය ගැන කතා කරන්න. මේක අපූරු කෘතියක්. යුග ගණනාවක පෙරලියක් සටහන් වෙන කෘතියක්. ලක්ෂ්මන් පියසේන අපේ සාහිත්‍යවේදියා තමයි බාරොන් ලියන්නේ පුවත්පත් කලාවේදී. අද දවසේ අපි ආරාධනා කළ අපේ මැදිරියට ආයිබන් ඔබතුමාට. ආයිබන්. ඇත්තටම මේ ලක්ෂ්මන් මහත්මයා මේ මග ඇරුණු මග අපි එතනින් පටන් ගමු. ඔව්. මම බාරොන් ජයතිලක චරිතය ගැන එතුමාගේ ජීවිත කතා ඇසුරෙන් පොතක් නිර්මාණය කරන්න මට නිමිත්තක් පහළ වෙනවා. ඒ අනුව මම පොඩි කාලයක් මේක ගැන යම් පරීක්ෂණ මට්ටමේ වැඩක් කරගෙන යනකොට මට තේරෙන්න ගත්තා මේ චරිතය ලංකා ඉතිහාසයේ විශේෂයෙන්ම දේශපාලන ඉතිහාසයේ පුදුම මගහැරීමක් වෙලා තියෙනවා කියලා. හැබැයි තවදුරටත් ඒ කරුණු ඒ මගහැරෙන්නට හේතු වෙච්ච කරුණු හොයන්න යනකොට හිතනවා අපිට අපේ රටට ගොඩක් දේවල් මගහැරලා තියෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට අපි අද වර්තමානයෙන් මේ දේ පටන් ගත්තොත් අපි ඉතාම අර්බුදකාරී විශේෂයෙන්ම ආර්ථික අර්බුදයක රට පවතින්නේ. ඉතාම පසුගාමී තත්ත්වයක සමාජයේ පවතින්නේ. එතකොට දැන් මෙන්න මේවට හේතුව ඉබේම කියවෙන්න ගත්තමට මේ චරිතය ඇසුරෙන් ආපස්සට හැරී බලනකොට ඒ කියන්නේ මේ දේවල් අද අපිට අත්විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. හුඟක් වෙලාවට අපි චෝදනා කළාට බාහිර බලවේග හෝ එක එක අයට අපි පුරුද්දක් විදිහට චෝදනා කරාට අපිට මෙහෙමුනේ ඒ නිසා කියලා. ඇත්තට මෙහෙම නෙමෙයි. මේක අපි නිසා, Taman නිසාම, Tamanට මග ඇරිච්ච නිසාම වෙච්ච දෙයක්. ඇත්තටම කියනවා නම් මේ බාරොන් ජයතිලක කියන චරිතය අපිට මග ඇරිලා. හැබැයි එතුමා තීරණාත්මක චරිතයක් නිදහස ලැබෙන්නට පෙර ඉඳලම ලංකා දේශපාලනයේ. ඉතින් ඒ නිසා තමයි මම ওই පොතට බාරොන් කියන නමට අමතරව අතුරු නාමයක් විදිහට මේ මග ඇරුණු මග කියලා ලිව්වේ. ඒ මග අපිට මග ඇරිච්ච මග අපිට යලි සිහිපත් කරගන්න මෙනෙහි කරගන්න ඕන නිසා. හොඳයි. වර්ෂ 1942 ලංකාව නියෝජනය කරන රාජ තාන්ත්‍රිකයෙකු ඉන්දියාවට යවන්නට බ්‍රිතාන්‍ය පාලනයට අවශ්‍ය වෙනි. ලංකාව මෙන්ම ඉන්දියාවත් ඒ වන විට පැවතුනේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ. එසේ නමුත් එම රාජතාන්ත්‍රික තනතුරට බ්‍රිතාන්‍ය පාලනය විසින් තෝරා ගන්න ලැබුවේ ශ්‍රී ලාංකිකයෙක්. දැන් මේ මෙහෙම සුවිශේෂී චරිත අපිට හිටියා. ඔවුන් කළ කී දෑ පිළිබඳ මම හිතනවා අපි යම් කිසි විදිහක නිරීක්ෂණයක් කරා නම්, පර්යේෂණයක් කරා නම් අපිට මේ වැරදුණු මග හොයාගන්න බැරිද? නෑ, ඇත්තටම අපිට වැරදුණු මග පේන්න තියෙනවා. හුඟක් වෙලාට අපි ඒක දකිනවා. හැබැයි අපි හිතාමතා මගහැරලා සිටිනවා. දැන් උදාහරණයක් විදිහට අපි මොනවා හරි දේශපාලන අර්බුදයක් හරි මොනවා හරි ප්‍රශ්නයක් මතුනහම හැමදාම අත්අදහ බැලින් කරන්න හදනවා. හැබැයි අපිට මේ උත්තරේ එතනම තියෙනවා. අපි ඒක අපි මගහැරලා යනවා. ඉතින් දැන් ඔය දැන් ඔතන ඔය මතු කරපු කාරණාවෙදිම මේ අපි හිතන්න ඕන දෙයක් තමයි 1942 කියන්නේ ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටද තියෙන්නේ. දැන් මෙතුමාව ඉන්දියාවට ලංකාවේ නියෝජිතය විදිහට යවනකොට ඉන්දියාව තියෙන්නේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ. එහෙනම් ඒක විශේෂ කාරණයක්. මොකද මේ රටවල් දෙකම බ්‍රිතාන්‍ය පාලනය යටතේ තියෙන වෙලාවක ඒ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මෙතනට නොගියේ. එහෙමයි වෙන්න ඕන කරන්නේ. හැබැයි එතනින් පෙන්නනවා මේ ඉන්දියාව හා ලංකාව අතර භූ දේශපාලන කතාව. අදටත් අපි මේ කිසිම වගේ වගක් නැතුව කියන අවබෝධයක් නැතුව මං කියන්නේ බහුතර සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කියන නාමයෙන් ගත්තොත් අති බහුතරය කිසිම මේව ගැන දන්නේ නැතුව ഘോഷා කරන කතා කරන අවස්ථාවක තමයි අපි ඉන්නේ. එදත් එහෙම තමයි තිබුණේ. හැබැයි මේ රාජ්‍යතාන්ත්‍රිකව මේ බහුදේශපාලනය හසුරව ගන්න එදා හිටපු නායකයෝ අපි ගත්තොත් එහෙම DS සේනානායක, ජයා ජයවර්ධන මේ චරිත මුලින් යවනවා. ඇත්තටම එදා මතුවෙන්නේ ওই අවස්ථාවේ දෙවන ලෝක යුද සමයේදී ලංකාව ආහාර අර්බුදයකට යනවා. ඒ වෙලාවේදී ඉන්දියාවෙන් තමයි අපිට මේකට ආධාර උපකාර ගන්න තිබුණ රට, අසල්වැසි රට. එතකොට ඒ වෙලාවේ කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු DS සේනානායක මහත්තයා තව කණ්ඩායම් මේකට යනවා. හැබැයි ඉන්දියාව මේකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එතකොට
තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පාලකයෝ දැනගන්නේ ඉන්දියාවත් එක්ක අපට ගනුදෙනු කරන්න විශේෂ කාරණා විශේෂ විදිහක් තියෙනවා කියලා. ඒකට සුදුසු පුද්ගලයා මේගොල්ලෝ තෝරනවා. ඒ තෝරන චරිතය තමයි බාරොන් ජයතිලක. එතකොට එතුමා ඒ වෙනකොට දේශීය මට්ටමිනුත් අන්තර්ජාතික මට්ටමිනුත් විද්වතෙක් එතකොට මහා සාහිත්‍යදරෙක් ඒ වගේම දේශපාලනඥයෙක් විදිහට මතුවලා ඉවරයි. ඒක තමයි තෝරා ගැනීමට හේතු වෙන්නේ. ඔහුගේ චරිතය හරි සුවිශේෂී. මේ චරිතය තමයි මේ පොත පුරාවට දිවෙන්නේ. හැබැයි යුග ගණනාවක් නියෝජනය වෙනවා. ඒ විතරක් නෙමෙයි මට හිතෙනවා මේ ඇතුළාන්තය අපි ගත්තොත් එහෙම වර්තමානයත් අනාගතයත් කියවෙනවා. ඉතින් ඒක නිසා අපිට මෙවැනි චරිත තුල මෙවැනි යුග තුල අපිට අපිටම උත්තර හොයාගන්න අපට පේන මානේ තියෙන උත්තර හොයාගන්න හැකියාවක් ලැබෙයි. අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසු යලිත් කතා කරන පොත් බාරුන් මග ඇරුණු මග. මේ පොත කියවාගෙන යන විට ඔබට පරිච්ඡේද ගණනාවක් මේ පොත ඇතුලේ ඔබට කියවන්නට ලැබෙනවා. පරිච්ඡේද 12ක් සමන්විත කරලා තියෙනවා. ඒ වගේම අපේ ලක්ෂ්මන් මහත්මයා මේ බාරුන් මහත්මයාගේ බාරුන් ශ්‍රීමත් බාරුන් ජයතිලක මහතාගේ මේ චරිතය ඇසුරින් ලියන කතාන්දරය තුළදී මට මුණ ගැසුණු අමුතු මාතෘකා තියෙනවා. එයින් තමයි විශේෂයෙන්ම මේ බෞද්ධ පුනරුදය පිළිබඳව එතුමා දැක්කු ඇත්තටම කිව්වොත් එහෙම එතුමාගේ හිත ඇතුලේ තිබුණු පුනරුදය මොකක්ද කියන එක. ඔව් ඇත්තටම 1900 වෙනකොට ලංකාවේ නූතන බෞද්ධ පුනරුදය කියන කතන්දරය පටන් ගන්නවා. එතකොට ඔය හික්කඩුවේ සුමංගල නායම මිගටුවත් ඒ ගුණානන්ද නායම එතකොට අනගාරික ධර්මපාලතුමා ශ්‍රීමත් බාරොන් ජයතිලක මේ චරිත ඔක්කොම. එතකොට දැන් මෙතෙන්දි මෙතුමා වෙනසක් දක්වනවා. දැන් ගොඩක් වෙලාවට නූතන බෞද්ධ පුනරුදය එන්නේ ඉංග්‍රීසි ජාතිකයා ලංකාවේ නිර්මල බෞද්ධ සංස්කෘතිය විනාශ කළාය කියන ඒ කියන්නේ හඬ ඒ විදිහටයි චෝදනාවකුත් එක්ක විශේෂයෙන්ම අනගාරික ධර්මපාලතුමා ඒ චෝදනාව කරනවා. මෙතුමා හැබැයි මේ සිද්ධිය දකින්න මීට වැඩිය පොඩක් සමබර විදිහකට. මෙතුමාගේ චරිත ස්වභාවයම යම් සමබර චරිතයක්. මෙතුමා දකිනවා අපේ රට ඒ වෙලා වෙනකොට මම ওই පොතේ සඳහන් කරනවා සමහර වෙලාවට මේ විදේශ ආක්‍රමණයකයා එන්න කලින් ඉඳලම ලංකාවේ ජන සමාජයේ බෞද්ධ ප්‍රතිපදාවෙන් ඈතයි ඉන්නේ. අපි කිව්වට බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැහිච්ච ජාතියක් කියන එක කිව්වට අපි ඒක වර්ණාත්මකව වර්ණගුවට ඇත්තටම ප්‍රායෝගිකව ජන සමාජය එහෙම නෙමෙයි. අපි සරලම නිදසුනක් ගත්තොත් අපේ ජන සමාජයේ සංස්කෘතික පුරුද්දක් විදිහටම අපි අනේකා ඉවසන්නේම නැහැ. මම තමයි සියල්ල දන්නේ. එතකොට බාරොන් ජයතිලක මෙන්න මේ විශේෂත්වය එයා දකිනවා. මොකද එයා අධ්‍යාපනයෙන් තමයි මේ ගමනට අවතීර්ණනේ. එයා දේශපාලනඥයෙක් වෙන්න කලින් පරමිනාත බෞද්ධ සමාගම ලංකාවේ පිහිටවන බෞද්ධ පාසල් පද්ධතියේ ප්‍රධානියා බවට පත් වෙන අනගාරික ධර්මපාලතුමාගෙන් පස්සේ මෙතුමා අනේ ඒ අධ්‍යාපන මාර්ගය මෙන්න මේ රටේ සමාජයේ සාංස්කෘතික මිනිසෙක් බවට පත් කරන්නේ. එතුමා දකිනවා යම් අවිචාරාත්මක සමාජයක් තියෙනවා කියන එක. දැන් ওই පොතේත් මම ඒක සඳහන් යම් මට්ටමක සඳහන් කරනවා. මෙන්න මේ ගතිය අපිම වෙනස් කරගන්න ඕනේ. ඒ සඳහා අපිට අධ්‍යාපනය පිටුවහලක් කරගන්න පුළුවන් කියන පදනමේ ඉඳගෙන තමයි නූතන බෞද්ධ පුනරුදයට මෙතුමාගේ දායකත්වය ලැබෙන්නේ. ඒක තමයි එතුමා අනිත්‍යයෙන් විශේෂ වෙන කරුණ. හොඳයි මම හිතන්නේ ඒ විශේෂත්වය ඇතුලේ තව විශේෂ කාරණා බොහොමයක් තියෙනවා. එකක් තියෙන්නේ කුමන ආගමක් වුණත් ඒ ආගම රැක ගැනීම කියන එක පිළිබඳ ජාතිය රැක ගැනීම පිළිබඳව රට රැක ගැනීම පිළිබඳව මම හිතනවා මේ අපේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා වගේම තවත් මේ වගේ නායකයෝ අපේ රටට බිහි වෙලා හිටියා. සමහර විට මේවා බිහි නොවී තියෙන්නේ ඇයි කියන එක පිළිබඳවත් මට හිතෙනවා අද වර්තමානයේ අපිට කතා කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. නේද? ඇත්තටම දැන් ලංකාවේ දේශපාලනය ගත්තම ඔතන අපි අදටත් එදත් තියෙන ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකක්. මේ දෙක එකක් ධනවාදී කියලා අපි කියනවා. අනිත් එක වාමාංශික ව්‍යාපාරය කියලා අපි කියනවා.
මේ දෙකම මෙන්න මේ දැන් අපි ආගමික හෝ ජාතික වශයෙන් අපේ ජාතික චින්තනය හැඩගස්වා ගන්න අපේ සංස්කෘතිය හැඩගස්වා ගන්න ජාතික සංස්කෘතික පොදු සාමූහිකත්වයේ කියන අදහසට අපි ගොනු වෙන්න ඕන. දේශපාලනයේ ප්‍රධාන වැදගත්කමක් ආගමික අංශයේ මතන් අධ්‍යාපනයේ ඔය හැමතැනකම ප්‍රධාන ඉලක්කයක් වෙන්න ඕනේ ඒක රටක. හැබැයි මම මේ කතා කරපු මම මතක් කරපු දේශපාලන ධාරා දෙකම අපි පැහැදිලිම කියන්න ඕනේ ඒක ධනවාදී කියලා නම් මෙච්ච කළු සුද්දන් දේශපාලනිකව එළියට ආවේ කියන ඒ කණ්ඩායමත් ඒ කණ්ඩායමට එරෙහිව ඒ කණ්ඩායම තමයි ප්‍රගතිශීලී නොවේ කියලා අපි තමයි ප්‍රගතිශීලී කියලා වාමාංශික කණ්ඩායමත් මේ ධාරා දෙකම මෙන්න මේ ආගම ජාතිය එක්ක අවභාවිතා කරන්න ගත්තා. එහෙම නැත්නම් තමන්ගේ වාසයට යොදා ගන්න ගත්තා. අපිට ඔන්න ඕකට පිටින් එතකොට ඔය බාරොන් ජයතිලක වගේ චරිත ඉදිරිපත් වුණා. ඒ කාලෙම ඉදිරිපත් වුණා. ඒ මාවත තමයි මග හැරෙන්නේ අපිට දෙකින්. අද ඒ මාවත පේන තෙක් මානකම නැහැ. හැබැයි අපි අද අර මේ සියලු ප්‍රශ්න අපි දැන් උදාහරණයක් විතර මම නිතර කියන කතාවක් තමයි කඩමණ්ඩිය ඕනම රටේ කඩමණ්ඩිය ගත්තාම පාර්ලිමේන්තු තියෙන්නේ. දේශපාලනේ තරමටම අපි දන්නවා. ආගම ජාතිය ගැන අපි හොඳටම කතා කරනවා. ඒත් අපි ලෝකෙට සාපේක්ෂව අඩුම වශයෙන් අසල්වැසි අපිට වඩා නිදහස ලැබෙන වෙලාවට අපිට වැඩිය ගොඩාක් ආර්ථිකව සමාජීය වශයෙන් පහළ සිටි රටවල් වලට වඩා අපි ඉතාම පසුගාමී. අපි ඒක නොබියව අපි ඒ පාපොච්චාරණය කළ යුතුයි. අපි ඒක ඒ ස්වයං විවේචනේ නැතිනම් අපිට ඉදිරියට යන්නත් බෑ. විරාමයක් අරගෙන යලිත් මේ කතා බහට එක්වමු. හොඳයි, විරාමයෙන් පසු යලිත් කතා කරන පොත් බාරොන් මගහැරුණු මග මේ ගැන අපි කතා කරමින් සිටීමේ කෘතිය ගැනයි. ලක්ෂ්මන් මහත්මයා, දැන් මේ 10 වන පරිච්ඡේදයට අපි යනකොට මං හිතනවා විරාමයට පෙර අපි කතා කරමින් සිටිය ඒ තොරතුරු වලටම අපිට මේක අන්තර්ග්‍රහණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් රටක දේශපාලනික ධාරාවේදී ආගම කොයිතරම් දුරට බලපානවද, ජාතිය කොයිතරම් දුරට බලපානවද, රටක් විදියට එකට යන තත්ත්වය කොයිතරම් දුරට බලපානවද, මේ 10 වන පරිච්ඡේදය යටතට ඇවිල්ලා තියෙනවා ඔබතුමා මේ චරිතය බාරොන් ජයතිලක චරිතයේදී වටිනාකම නොදත් අතකට ඡන්ද බලය. ඔව්, මම ඒ ගැන සඳහන් කරන්නේ 1931 අපිට සර්වජන ඡන්ද බලය ලැබෙනවා. හැබැයි ඒ සර්වජන ඡන්ද බලය ලැබෙන එක මහා බලයක් ඇතරම දේශපාලන වශයෙන් ගත්තොත් ඒක රට ඒක සමාජයකට ලැබෙන මහා වරප්‍රසාදයක් ඇත්තටම. ඒ කියන්නේ සංස්කෘතික සමාජයක් පුරවැසි සමාජයක් සඳහා ඒක අත්‍යවශ්‍ය අංගයක්. හැබැයි ඒ බලය ඒ වරප්‍රසාදය අපි කොහොමද භාවිත කරන්නේ කියලා අදටත් දන්නේ නැහැ. දැන් උදාහරණයක් විතර මේ වෙලාවෙත් අපි ඉතාම සංවේදී වෙලා ඉන්නවා. ඡන්ද මේ පරිසරයක් නේ තියෙන්නේ, ඡන්දය ගැන කතා කරන පරිසරයක් තියෙන්නේ. ඒත් ඇත්තටම අපි අපිටම අපෙන් මහල බැලුවොත් අපි ඒකේ වටිනාකම දන්නවාද? දැන් බාරොන් ජයතිලක මහත්තයා ඇතුළු යම් පිරිසක් ওই ඡන්ද බලය ලැබෙන එක ගැන ලොකු විචිකිච්ඡාවකට ගියා. හැබැයි ඒගොල්ලෝ එපැයි කිව්වේ නැහැ ඡන්ද බලය. සමහරු එපැයි කිව්ව ඇත් හිටියා. ඒ දැන් සර්වජන ඡන්ද බලය ලැබෙන වෙලාවේදී ඒක අපි ගන්න ඕන. හැබැයි මේක භාවිතා කරන්න මේකේ වටිනාකම දන්නේ නැති පිරිසක් ඉන්නේ. ඒක නිසා බාරොන් ජයතිලක කරන්නේ අර එයාට ලැබිච්ච අධ්‍යාපන මාවතේ එයා පුළුවන් තරම් මේ අපේ ජන සමාජයේ මේ වෙනුවෙන් දැනුවත් කිරීමේ තැනකට එනවා. හැබැයි ඒක අර මම කිව්වා ප්‍රධාන ධාරා දෙක, ප්‍රධාන දේශපාලන ධාරා දෙක මේ ඒගොල්ලෝ බලන්නේ මේ දැනුවත් කිරීම හෝ මේ බුද්ධිමය සංවාදය ගැන නෙමෙයි, කොහොම හරි ඒ ඡන්ද බලයත් අවභාවිතා කරලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක. ඊළඟ අපිට අවස්ථාවක් එනවා 1943 සර්වජන අධ්‍යාපන පනත, නොමිලේ අධ්‍යාපනය කියන එක. මම මේ දැන් බාරොන් ජයතිලක අත්දා බලන මේ අධ්‍යාපනය අවශ්‍ය අධ්‍යාපනයෙන් සන්නද්ධ කළ යුතුයි ලංකාවේ සමාජය කියන කොටස ඊළඟට ඒ බැටන් එක ඒ යෂ්ටිය ගන්නේ CWW කන්නංගර. ඒ රත්නායකගේ යෝජනාවක්. ඒ වෙලාවේ කන්නංගර මහත්තයා තමයි ඒක ඉදිරියට අරගෙන ජීවිත කාලෙම එතුමාගේ දේශපාලනයට මේක මේ දේ ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒත් අර බල කඳවුරු දෙකේම විරුද්ධත්වයේ මැද සර්වජන අධ්‍යාපන පනත එතුමාට ඉදිරිපත් කරන්න විතරයි අවස්ථාව ලැබුණේ. ඒකේ තියෙන ඊළඟ පියවරල් යන්න එතුමාට අවස්ථාව දුන්නේ නැහැ. පළවෙනි අවස්ථාවදීම, ඒ කියන්නේ බලන්න 1943 සර්වජන අධ්‍යාපන පනත ගේනවා.
මේ ගැන මොනතරම් අනවබෝධයක් මේ රටට තිබුණද කියන එක අදටත් ඒක හැමමයි මේ අධ්‍යාපනයේ ඇත්තටම අපිට මොකද්ද වෙලා තියෙන්නේ ඒ ඒ ගැන අපි වෙනම මාතෘකාවක් කතා කරන නමුත් මම මේ මතු කරන්න හැදුවේ 1947 ඔය 50 ගණන්ල පළේම තියෙන මහා මැතිවරණය කණ්ණංගර මහත්තයා පරද්දන මේ පරද්දන එක අහිංසක නැහැ කියන එක මම ওই පොතේ කියන්නේ අපේ ඡන්දදායකයා නොදනුවත් එහෙමනේ ඒ අපේ ඡන්ද අපි මේ අපිනේ මේ අපි හරිම එතෙන්දී පුදුම ආත්මార్థකාමී පුදුම විදිහට අනේකා ගැන ඒ කියන්නේ මොහොතකට හිතන්නේ නැති ඒ බෞද්ධ සංස්කෘතිය හැඩ ගැහුණා කියන જાතියක් දැන් ඇත්තටම අදටත් අපිට දැන් පිළිවෙලට ගත්තොත් එහෙම අපිට ලැබිච්ච වරප්‍රසාදයේ ඡන්ද බලය ඒක අපි භාවිතා කරන්න දැනගන්න ඕනේ මෙන්න මේ විදිහෙන් කියලා අපිට තිබිච්ච අධ්‍යාපනයේ දැන් අධ්‍යාපනයේනුත් අපි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. හා ඊළඟට අපිට එනවා තවත් අවස්ථාවක්. ඒ තමයි විවෘතාර්ථිකේ. මේ ලෝකෙම ඒ අද උදාහරණයක් විතර ගත්තොතින් එහෙම සමාජවාදී රුසියාව වේවා අපි නම් කරන්නේ එහෙමනේ. ඇත්තටම එහෙම නෙමෙයි. චීනය වේවා මේ ඔක්කොම ධනවාදී ආර්ථික මොඩලේ තමයි තමන්ගේ අනන්‍යතාවයක් එක්ක නැගිටින්නේ. හැබැයි අපි මේ විවෘතාර්ථිකය කියන එක උනත් ගත්තේ අපිට වරද්දන්න බටේ අධිරාජ්‍යවාදීන් එවපු දෙයක් අන්න ඒකට අපි ගහන්න ගන්නවා. අන්න ඒ වගේ අපිට හැම තිස්සෙම අපි හතුරෙක් හදා ගන්නවා. අපේ අභ්‍යන්තරයේ ඉන්න හතුර අපි අමතක කරලා අපි පිට තමයි මේ ඔක්කොම හතුරු ඉන්න එක ලදා ගන්න. ඒතකොට මම ওই පොතේ සඳහන් කරන්නේ ඒකයි ওই අවස්ථා තුනම අපිට මගහැරෙනවා. ඒ ওই අවස්ථා මගහැරීමේ ප්‍රතිඵලයක තමයි අද අපි මේ රට අරපු දෙයක් කියලා දකින්නේ. ඉතින් ඒවා තවදුරටත් අපි දේශපාලන අත්දැක බැලීම් නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. ඇත්තටම මේ මගහැරුනේ මොකද්ද අපිට? අපිට මෙහෙම උනේ ඇයි කියලා අපි සුවන් විශ්ලේෂණයකට යන්නට යෝනේ. එතනින් මම කැමති යන්නට ජාතික නායකත්වයේ පිටුහල් කිරීමට. ඔව්. දැන් මේ ඇත්තටම ඕක මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුදියා බැලුවත් ඕක පේනවා. ඇත්තටම ඉංග්‍රීසි ජාතියින් නෙමෙයි මුල් වෙන්නේ එතුමාට විවිධ ඒ ඉංග්‍රීසි ආණ්ඩුවේ කුමන්ත්‍රණ සාර්ථක වෙන්නේ අපේ රදල දේශපාලනය හෝ ඒ වෙලාවේදී සමාජය මෙතුමාටත් ඒකම තමයි වෙන්නේ. දැන් උදාහරණයකට මම මෙහෙම සඳහන් කළොත් 1942 දී මෙතුමාගේ උමනාව මතුවෙනවනේ ඉන්දියාවත් එක්ක ගනුදෙනුවට. හැබැයි දැන් එතුමා වී යව්වට පස්සේ එතට මෙහි අර මම කිව්ව අර ප්‍රධාන දේශපාලන ධාරාදක ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඡන්දය හෝ කැමැත්ත හෝ ඒ තියෙන අවිචාර ගතිය අවභාවිතා කරලා තමන් පුදුනට එන නැගී එන දේශපාලන ධාරා දෙකම දායක වෙනව මෙතුමා හි රඳවන්න. ඇත්තටම ඔය ඒ රැඳවීම ඒ රැඳවීම දිහා බැලුවොතින් ඇත්තටම ඒ කාලේ එනකොට එතුමා තමයි නිදාස් ලංකාවේ පළමු අගමැති කියන අර සමාජ අවිඥානිකව එහෙම දැනීමක් තිබිලා තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. නාමිකව නොවුනත්. එතකොට එහෙම වෙන්නේ නැහැ. හැබැයි එතුමාව ඒ විලා වෙනකොට හිතාමතා මේ රඳවන ව්‍යාපාරයක් ලංකාවේ ඒකට කුමන්ත්‍රණය කියලා කියන එක හරියටම හරි එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම අපිට මතු පිටින් පෙනුනට එතුමා මේ රට වෙනුවෙන් 1942 දී ඉන්දියාවට ඒ නේවාසික නියෝජිතෙක් ඉදිරියට යනවා වුණාට යට තියෙන්නේ ඇත්තටම පිටුවල් කිරීමක්. ඉතින් ඕකට මම තව එකතු කරලා තියෙනවා තව විනාඩියක් මම ඒක ඕනම් පැහැදිලි කරන්නම්. දැන් ඔය කෙනෙකුට දැන් අමතු වෙන්න පුළුවන් 1948 අපේ නිදහස් ලැබෙන්නේ. හැබැයි 1944 දී මෙතුමා මිය යනවා. ඉතින් ඔය කතාව කරලා වැඩක් නැහැ නේ කියලා. මම මෙතෙන් ඔය ප්‍රශ්නේ මටත් මේ පොත ලියාගෙන යනකොට ඇත්තටම මතුවෙච්ච ලොකු ප්‍රශ්නයක්. එහෙනම් මම මොකටද මේක ලියන්නේ? එහෙම යනකොට මම ඔය ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික කොටස ගැන අධ්‍යයනයක යනකොට මම දකිනවා ඉන්දියාවේ මීට සමාන චරිතයක් තියෙනවා. ඒ තමයි සාරදාහර වල්ලභාභායි පතෙල් කියන චරිතය. මේ චරිතය තමයි ඇත්තටම ඉන්දියාවේ නිදහස් ඉන්දියාවේ පළමු අගමැති වෙන්නේ ඉන්දියාවේ. ඒ රටෙත් මේ විදිහට මේක ආවා. හැබැයි නේරුට ජවහරලාල් නේරුට තමයි අගමැතිකම ලැබෙන්නේ. එතනත් ඒ යම් යම් කතන්දර තියෙනවා. හැබැයි ඉන්දියාවේ පතෙල්ට මේ අගමැතිකම නොලැබීම ඒ නොලැබුණු දා සිටම ඉන්දියාවේ මහා බුද්ධිමය සංවාදයක් විශේෂයෙන්ම බෙංගාලයෙන් මතුවෙච්ච ඉන්දියා නිදහස් රටන්ට බෙංගාලෙන් දායක වෙච්ච බුද්ධි මණ්ඩලය හරහා දිගින් දිගටම සංවාදයක් බවට පත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් ඉදිරිය තමයි ඈ භාරතීය ජනතා පක්ෂය ඇත්තටම ඉන්දියාවේ බිහි වෙන්නේ.
මේ බලන්න ಭಾರತೀಯ ජනතා පක්ෂයේ බිහිුණාට පස්සේ තමයි අර පොඩ්ඩක් හරි අර අධිරාජ්‍යවාදී ගැති මානසිකත්වයෙන් දේශපාලනේ මිදිලා ඒ බලපෑම පිට ඇත්තටම කොංග්‍රසයට පවා අන්තිමේ මන්මෝහන් සිං වගේ අගමැති කෙනෙක් පත් කරන්න වෙලා ඒ පත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ලෝක ආර්ථික අර්බුදය හැමුවේ ඉන්දියාවද හුඟාක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා අපේ කොච්චර මගහැරුණද කියලා නම් අද දේශපාලනයේ සාමාන්‍ය කෙනෙක්වත් මේ අද දේශපාලනය කතා කරන චරිත ගන්නකො මේ චරිත වලින් බාරොන්ජ ඇතිලා කියලා කියනහසත් කවුද කියලා අහයි හොඳයි මම හිතනවා ඒ නිසා ඔබ අනිවාර්යෙන් මේ කෘතියම අරගෙන කියවන්න ඕනේ මේ චරිතය ඇතුලේ මං හිතන්නේ මේ චරිතය පමණක් නෙමෙයි නියෝජනය වෙන්නේ සමස්ත සමාජයක් යුග ගණනාවක් නියෝජනය වෙනවා ඒක නිසා මම විශ්වාස කරනවා අපේ ලක්ෂ්මන් පියසේන මහත්මයා විසින් රචනා කරන ලද බාරුන් මග ඇරුණු මග ඔබ අනිවාර්යෙන් කියවිය යුතු කෘතියක් කියලා මම හිතනවා අද දවසේ ස්තුතිවන්ත වෙනවා ලක්ෂ්මන් මහත්මයාට වටිනා කාලය අපේ මැදිරියට මිඩම් කළාට මේ කෘතිය පිළිබඳව කතා බහ කරන්නට ඒ වගේම තවත් නිර්මාණයක් කළ තැන මෙතන විවෘතයි ඔබට. ඉතින් එහෙමනම් අද දවසේ අපි සමගින යනවා කතා කරන පොත් වැඩසටහනින් තවත් දවසකදී යලිත් හමු වෙමු. සුබ දවසක්.